Deliciously Cook YouTube channel එකට ඔයාලා හැමෝම වෙන දවගේම අදත් ආයුබෝවන් කියලා ඉතාමත්ම ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අද මම ඔයාට අරගෙන ආවේ හවස ටී ටයිම් එකට වගේම උදේ ආහාරයකටත් ගොඩක් රසට හදාගන්න පුළුවන් ලේසි රෙසිපි එකක්. ඔන්න ඉතින් ගෙදර ඉඳියාප පිටි තියෙනවා නම් හරි ඉක්මනට හදලා ගෙදර හැමෝටම එක වගේ රස විඳින්න පුළුවන් රසම රස වෙනස්ම කෑමක්. ඕන කරන ද්‍රව්‍ය වෙනද වගේම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙන කියලාත් ඔයාට මතක් කරනවා. ඉතින් එහෙමනම් අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම අපිට ඕන වෙනවා අල ටිකක්. ඉතින් දම්බල අරගත්ත අල ග්‍රෑම් 300ක් මෙතන මම අරගෙන තියෙනවා. ඒ ටික මුලින්ම මේ වගේ හොඳට පොඩි කරගෙන ඉන්න ඕන. කෑලි නැති වෙන්න හොඳට පොඩි කරගන්න. ඊළඟට ලොකු බෝල් එකක් අරගෙන ඉඳියාප පෙට්ටියක මුලින්ම දාගෙන ඉමු. ඒකටම පොඩි කරලා ගත්ත අල ටිකක් දාගමු. ඊළඟට රස අණුව ලුණු එකතු කරන්න. මෙල්ට් කරගත්ත බටර් ග්‍රෑම් 25ක් මෙතන අරගෙන තියෙනවා. ඒකත් එකතු කරලා බිත්තරයකුත් එකතු කරලා හොඳට හැන්දකින් අනා ගන්න ඕන. ඊළඟට සිහින් වලියාගත්ත අමු මිරිස් ටිකක් ලුණු ටිකක් අරගෙන තියෙනවා. ඒකත් එකතු කරනවා මේ වෙලාවේ. දැන් මේ ඔක්කොම දේවල් හොඳට පිටි මිශ්‍රණයට කලවම් කරගන්න ඕන. ඊළඟට ඕන කරන පදමට පිටි එක අනා ගන්න මම ෆ්‍රෙෂ් මිල්ක් පාවිච්චි කරනවා. ඔයාලට ෆ්‍රෙෂ් මිල්ක් වෙනුවට පොල් කිරි පාවිච්චි කරන්නත් පුළුවන්. පොල් කිරි පාවිච්චි කරනවා නම් උකු කිරි පාවිච්චි කරන්න. ෆ්‍රෙෂ් මිල්ක් මිල් ලීටර 300ක් මම අරගෙන තියෙනවා. ඒ ටික එකතු කරලා මේ පිටි මිශ්‍රණය මම අනා ගන්නෙ. ඉතින් ඉඳියාප්ප හදද්දී අනන ගානටම මේ මිශ්‍රණයත් හදා ගන්න ඕන. මම ගත්ත ප්‍රමාණවලට ෆ්‍රෙෂ් මිල්ක් මිල් ලීටර 300 හරියටම ගානට. ඊළඟට ප්ලේට් එකකට ලන්ච් ෂීට් එකක් දාලා අරගන්න ඕන. දැන් මම අනාගත මිශ්‍රණය තමයි මේ තියෙන්නේ. දැන් හදාගත්ත මිශ්‍රණයෙන් ටිකක් බෝලයක් හැඩයට හදාගෙන ඊළඟට රොටියක් වගේ තුනි කරගන්න ඕන. අතේ තෙල් ටිකක් ගාගෙනම හදන්න පටන් ගන්න. එතකොට අතේ ඇලෙන්නේ නැති වෙන්න ලස්සනට හදාගන්න පුළුවන්. ඉතින් ඔක්කොම ටිකෙන් මේ වගේ හදාගත්ත පස්සේ තමයි මේ තියෙන්නේ. ඊළඟට මේවා තෙලේ බෙදගන්න තමයි තියෙන්නේ. ඉතින් ගැඹුරු තෙලේ බදින්නේ නැහැ. මෙන්න මේ වගේ තෙල් ටිකක් දාලා තමයි බෙදගන්නේ. ඉතින් භාජනයකට තෙල් ටිකක් දාලා තෙල් එක හොඳට රත් වෙන්න දෙන්න. ඊළඟට හදාගත්ත රොටියක් තෙලට දාලා දෙපැත්ත හරවමින් නන්නන් පාට වෙන්න බෙදගන්න ඕන. ඉතින් මම හදාගත්තු ඒවා පොඩි නිසා මම තුනක් විතර එක සැරේට දාලා බෙදගන්නවා. අඩු ගින්දරේ තමයි බදින්නේ. නැත්තම් ඇතුළ තැම්බෙන්නේ නැහැ. දෙපැත්ත කරවෙනවා විතරයි. ඉතින් එක පැත්තක් මෙන්න මේ වගේ හොඳට කර වුණාට පස්සේ අනෙක් පැත්තත් හරවලා ඒ පැත්තත් රන්වන් පාට වෙන්න බෙදගන්න. ඉතින් මේ විදියට දෙපැත්ත හරව හරව බෙදගන්න. එතකොට තමයි මැද හොඳට තැම්බෙන්නේ. ඉතින් විනාඩි 10ක් විතර වගේ යනවා මේ ටික හොඳට බෙදගන්න. ඉතින් මෙන්න මේ වගේ ලස්සන පාටට බෙදගත්තට පස්සේ තෙලෙන් අයින් කරන්න. මේ බලන්න හරි ලේසි හදන්න. ගොඩක්ම රස කෑමක්. උළුදු වඩේකකට ගොඩක් සමානයි. ඊටත් වඩා රසයි කියන්නත් පුළුවන්. ඇතුළ පුළුන් වගේ සොෆ්ට් එකට තියෙනවා. ඉතින් වැඩි වෙලා යන්නෙත් නැහැ. හරි ඉක්මනට හදා ගන්න පුළුවන්. බඩ පිරෙන්න කන්න පුළුවන් හිතේ හැටියට. ඒ තරම්ම රසයි. ඉතින් ඔයත් අනිවාර්යෙන්ම හදලා බලන්න රසයිද කියලා මටත් කමෙන්ට් කරන්න මතක කරන්න එපා. ඒ වගේම ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. තාමත් ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ channel එකත් subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. ඒ වගේම පහල තියෙන bell icon එකත් all කරලා තියාගන්න. එතකොට YouTube එකට අලුතින් videos upload කරපු ගමන්ම ඔයාට බලන්න පුළුවන්. ඉතින් එහෙමනම් ආයෙත් අලුත් රෙසිපි එකක් අරගෙන ඉක්මනින්ම ඔයාලව මුණ ගැහෙන්න එන්නම්. එතකන් මාත් එක්ක මගේ වීඩියෝ එක බලන්න එකතුණු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.